වැස්ලීන් පෙට්‍රෝලියම් ජෙලි කියන්නේ රූපලාවන්‍ය කටයුතුවලට වැඩිපුරම යොදා ගන්න ලැබෙන දෙයක්. මෙමගින් සමේ ඇති තෙතමනය රැක දෙමින් නිරෝගී මුදුන සමක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. අද අප කියන්නේ යන මෙම ද්‍රව්‍යයන් දෙක වැස්ලින් සමග මිශ්‍ර කරන ආලේපනයක් සාදා භාවිතා කළොත් සමේ සිදුවන පැහැදිලි වෙනස ගැන ඔබට හිතා ගන්නත් බැරි වේවි. ඔබගේ සමේ කළුලප සහ කැළල් ඇති වී තිබෙනවා නම් මීපැ නිසා වැස්ලින් වලින් හදන මෙම ආලේපනය භාවිතා කරන්න. එය හදාගන්න විදිය ගැන අපි දැන් බලමු. කුඩා භාජනයකට වැස්ලින් තේ හැඳි එකක් දමා ගන්න. ඉන්පසු එයට මීපැණි තේ හැඳි එකක් දාලා මේ විදිහට හොඳට කවලම් කරගන්න. හදාගත්ත මිශ්‍රණය ඔබගේ සම මත හොඳට ආලේප කරලා මිනිත්තු 10ක් සම්බාහනය කරන්න. ඉන්පසුව තෙත් කරගත් රෙදි කැබැල්ලකින් පිසදා ඉවත් කරන්න. ඔබට තිබෙන්නේ වියලි ඉරිතැලීගිය සමක්ද? එහෙනම් නැවුම් කිරි සහ වැස්ලින් වලින් මිශ්‍රණය හදලා ආලේප කරන්න. එය හදාගන්න විදිය ගැන අපි දැන් බලමු. මේ වගේ කුඩා භාජනයකට වැස්ලින් තේ හැඳි එකක් දාගන්න. ඉන්පසු එයට නැවුම් කිරි තේ හැඳි එකකුත් දාලා මේ ආකාරයට හොඳට කවලම් කරගන්න ඕන. හදාගත එම මිශ්‍රණය ඔබගේ වියලි ඇති සම මත හොඳින් ආලේප කරලා මිනිත්තුවක් තිබෙන්නට ඇරලා සිංදු රෙදි කැබැල්ලකින් පිසදමා ඉවත් කරන්න. එහෙනම් ඔයාලත් වැස්ලින් වලින් කරන මෙම සත්කාරයන් නිවැරදිව හදලා භාවිතා කරලා බලන්න. එයින් ඔබට ලැබුණු ප්‍රතිඵලය කමෙන්ට් එකකින් අපට කියන්න. මේ වීඩියෝ එකට ඔයා කැමති නම් ලයික් කරන්න. යාළුවන්ටත් බලන්න වීඩියෝ ෂෙයා කරන්න අමතක කරන්නට එපා. ඉදිරියටත් මේ වගේ පහසු ස්වභාවික රූපලාවන්‍ය සත්කාරයන් නිවැරදිව කරගන්න විදිය ගැන අපි ඔයාලට කියලා දෙන්නම්. එහෙනම් නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.